දේශපාලනේ යථාර්ථය දවස අයිබන් හිතවතුනි අද මේ විශේෂ දවස වැඩසටහන අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ වැඩසටහනට පෙර පුංචි පූරිකාවක් තියෙනවා දර්ශන කීපයක් අදහස් කීපයක් ඒ අදහස් කීපය නරඹලයි දැනට වෝක්ස්වැගන් සමාගමේ දැනට තියෙන අලුත් සභාපතිවරයා මේ මොකද්ද වෙන්නේ කියලා ආදායම් වියදම් ආයෝජන හැම එකම පරීක්ෂා කරගන්න නිසා ඒක ටිකක් ප්‍රමාද වෙයි කිව්වා ඒත් මූලික ආයෝජනය සෙනොක් සමාගමෙන් දාන්න ඊට පස්සේ එයා එනවා කියලා ඔව් මේ සංවාදයේ ඔබට මතක ඇති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච අදහස් හුවමාරුව පහුගිය කාලේ ඒ වගේම ඊට පෙර මහමැතිවරණයේදී විශාල වශයෙන් ජනතාව අතරට ලබා දුන්න පොරොන්දුවක් රැකියා ඇති කිරීම සඳහා නව කර්මාන්ත ඇති කිරීමේ ව්‍යාපෘතියක් විදිහට වොක්ස්වැගන් හරහා කර්මාන්ත ශාලාවක් ඇති කරනවා කුලියාපිටිය ප්‍රදේශයේ ආදි වශයෙන් ලබා දුන්න පොරොන්දුව. ඒ වගේම අපේ රටේ සංවර්ධනය පිළිබඳව පහුගිය කාලය තුළ ආණ්ඩුව ලබා දුන් බොහෝ පොරොන්දු. ඒ වගේම සංවාදාත්මක ප්‍රශ්න ගණනාවක් පිළිබඳව අපි මේ වැඩසටහනෙන් සාකච්ඡා කළා. අද අපි අපේ වැඩසටහනේ විශේෂ අවධානය යොමු කරන්නේ දවස අද දවසේ ඇතිවුණු අලුත්ම තත්ත්වයක් පිළිබඳව. ඒ තමයි මේ වොක්ස්වැගන් සංවාදය. ගරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවට කිව්වා කර්මාන්ත ශාලාවක් ඇති කරන වොක්ස්වැගන් සමගින් රටේ අලුත් ආයෝජන අවස්ථාවක් එක්ක රැකියා රසක් පැති වෙනවා කියලා. සංවාදයේ ඒ පිළිබඳවයි. මගෙත් එක්ක සංවාදයට එක්ව සිටිනවා ප්‍රවීණෙන් දෙදෙනෙක්. මේ කොමද පැත්තෙන් ඉන්නවා ආජේශී රංග මහතා, එක්කතකින් දේශ මාධ්‍යවේදියෙක්, දේශපාලන ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂින් බහුලයි. ඒ වගේම දේශපාලන යටිපෙළ කියවන්නේ. අයබෝවන්. අයබෝවන්. ත්‍රිපාල වන්නාරච්චි මහතා, අපි පාර්ලිමේන්තු වාර්තාකරණයේ ප්‍රවීණෙක්. ඒ වගේම දේශපාලනයේ එක්තරා විදිහක අදහස් දරමින් ඒ පිළිබඳ විවේචන ඉදිරිපත් කරන්නේ. අයබෝවන්. එහෙමනම් අපි පටන් ගනිමු වැඩිදුර යන්නේ නැතුව සංවාදයට. කරු අග්‍රාමාත්‍යතුමා කියන වොක්ස්වැගන් ගැන ওই විදිහ අදහසක්. ඒ අතරේ අද දවසේ අපි වාර්තා කළා වොක්ස්වැගන් සමාගමේ ආයතනික සංවේදනාංශයේ කැතරින් හොක්මන් මහත්මිය තහවුරු කරනවා එවැනි ආයෝජනයක් Taman සම්බන්ධ ලංකාවේ තියලා නැහැ කියලා. මේක තමයි බරපතලම කාරණා. රටේ අගමැතිවරයා එක පැත්තකින් රටට ප්‍රකාශයක් කරනවා. අනිත් පැත්තෙන් ඒ කර්මාන්ත ශාලාවක් දැන් දින දෙකකට කලින් තුන්වෙනිදා ආරම්භ කරනවා. ඒ පිළිබඳ මුල්ම අදාළ නිවේදනය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන්නේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව වැඩ කටයුතු ආරම්භ කරනවා කියලා. පස්සේ වෙනත් කාරණයක් කියනවා. කොහොම හරි මොකක්ද මේ වෙන්නේ? මේක මෙතන තියෙන ප්‍රශ්නය වොක්ස්වැගන් එක ගේනවා කියලා කිව්වේ නොවල් සෙල්වනායම් තමයි ගේනවා. ඒක තමයි සිංහලෙන් කියමනක් තියෙනවනේ. බල්ලත් එක නිදාගත්තොත් කොහොමද නැගිටින්න වෙන්නේ කියලා කියලා දිනවනේ. මොකද බල්ලත් එක නිදාගත්තොත් මොකද නැගිටින්න වෙන්නේ? ඒක තමයි වෙලා තියෙන්නේ. මැක්කොත් එක තමයි නැගිටින්න වෙන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉස්රා රජයේ ඉන්නකොට මම දැක්කා මේ වැඩසටහන දිගින් දිගට කිව්වා නම්බර් 1 රිචස් මෑන්, නම්බර් 2 රිචස් මෑන්, නම්බර් 3 රිචස් මෑන් කියලා. ඒ රිචස් මෑන් ඇතුළේ ඕ නොවල් සෙල්වනායම්ගේ පින්තූරයක් තිබ්බා. එයා ඒතුමා තමයි හෙලිකොප්ටර් එක අරගෙන ඒ කාලේ බැසල් රාජපක්ෂ ඇමතිතුමාට අමතලා අනිත් ඔක්කොම මේ චොපර් එක ගියේ. ඒ කාලේ ඉඳන් ඇමතිලා ඔක්කොම චොපර් එක ගියේ ඒ නොවල් සෙල්වනායම්ගේ චොපර් එකේ. ඒ චොපර් එකෙන් අපි දැක්කා දැන් ආයිසරේක් වොක්ස් එකෙන් එකක් පටන් ගන්නවා කියලා. එකක් කිව්වා. නමුත් ඒකල ඇත්තට මේක තමයි මේ රජය ඉගෙන ගන්න දෝන දේවල්. ඉස්සරහා බලන්න UMP එකෙන් ට්‍රෙෂර විදියට ඉන්නවා මනෝ නොවල් සෙල්වනායම් ඉන්නවා ට්‍රෙෂර විදියට. ට්‍රෙෂර විදියට ඉඳලා ආයිසර එක වෙලා GL පිරිසුත් එක්ක ගිහිල්ලා එතන වැඩ කරනවා. පස්සේ මහින්ද රාජපක්ෂ රජේ ව්‍යාපාරික විදියට බලවත් ව්‍යාපාරික විදියට පත් වුණා. ඒ පත් වෙලා ඒ ව්‍යාපාරේ ලංකාවේ ඉඳලා පිට එනකන් අරන් ගියා. අරන් ගිය පස්සේ මේ රජය වෙනස් වුණා කියලා ඒතුමාට කිසිම දෙයක් නැහැ. මේ රජයත් එක කිව්වා ඔක්සිජන් ගේනවා කියලා. දැන් තමයි මේ රජයට තේරුම් ගන්න වෙලා තියෙන්නේ මේක බොරුවක් කියලා. නමුත් මේක තව කතාවක් තියෙනවා. අද බලන්න රටක් කියන්නේ රටේ අගමැති කියන්නේ ඒක බලවත් තනතුරක්. වගකීම තනතුරක්. නමුත් ඒකෙන් සාමාන්‍ය වොක්සිජන් කියන කම්පැනි එකෙන් සභාපතිය මේ ස්ටේට්මන්ට් එකක් දෙන්න එපා කියලා කියන තරමුත් ශක්තිමත් නැතු රජයට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව ගොඩක් තියෙනවා. අද බලන්න උදාහරණ මේ අපි දැන් අවුරුදු දෙකක් මෙතන දිගින් දිගට කතා කරනවානේ. දිගින් දිගට කතා කරපු දේවල්ගේ මොනාරිකම් වෙනවද? නෑ. ඉතින් මේක නම් හිතනවා ඕ මාධ්‍යෙන් කතා කරපු දේව කතා කරපු දේ අපි ඕන දේ අපි කරගන්න ඕන දේ කියනවා. අපි කිව්වා 2015 ඉස්සරහ රජය හොරකම් කරා කියලා. බිලියන් ගාන හොරකම් කියලා කිව්වා. බලන්න ඩුබායි බැංක් වල කියනවා බිලියන් ගානක් ඩොලර්ස්. ඒ කියන්නේ ලංකාවට කිසි දෙනෙක්ට ටැක්ස් ගහන්න නැතුව ගහන්න පුළුවන්. අද එනකන් ඒ බිලියන් ගානෙන් අත්තන කොට අරන් තියන මේක වීලුවක්.
මේක ඇත්තට මේ ජනතාව මේකලා වීලුවටපත් කරනවා. හොඳයි. අපි මෙතනින් පටන් ගමු. ඒක විහිළුවක්. මේක විහිළුවක් කියන්නේ මම විහිළුවක් කියන්නේ. මේක ජනතාව වීලුවටපත් කරගන්න. මේක ඇත්තටම මීට වඩා දරුණු විහිළුවක් නේද? අමරශ්‍රී දැන් විහිළුව අර්ථ දක්වුවොත් ඒ කියන්නේ මේ මැතිවරණයට පෙර කියපු කතා. අපි වොක්ස්වැගන් සමාගමේ ආරම්භය දෙවනුව තියලා අපි ජනාධිපතිවරණයට පෙර වරාය නගර ව්‍යාපෘතිය පෝට් සිටි ගැන මාධ්‍යවේදී මට මතකයි අග්‍රාමාත්‍යවරයා වෙන්න බලාගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් එවකට විමසනකොට වරාය නගරය ඔබතුමාලා ආණ්ඩුවක් ආවොත් බිහි කරනවද වහනවද නැද්ද? අපි කරන්නේ වහනවා. ඕක ප්‍රචාරය වුණා. නමුත් අද ඉදි වෙනවා. එතකොට පළවෙනි එදා කියපු දේ සත්‍යද අසත්‍යද? අද ඒක බරුවක් බවට පත් වෙනවා. එතකොට වොක්ස්වැගන් සමාගම බිහි කරන බවට විශේෂ මාධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහත්තයත් බොහෝම ආඩම්බරෙන් පාර්ලිමේන්තුවේදී නිතර මේ විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රශ්න කරා. ડોક્ટર හරිෂ ඩිසිල්වා කිව්වේ ජර්මන් එම්බසරම දැන් හම්බුණා. දැන් තමයි මමත්ක තේබීල ගියේ. අපි ජර්මන් ගීලහව එන්න ඔන්න එනවා කිව්වා. හොඳයි. දැන් මේ තියෙන්නේ ආරාධනා පත්‍රය. දැන් මේ ආරාධනා පත්‍රය අන්තිමට කියන ආරාධනා පත්‍රය අවසානට වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ්. හරි. දැන් වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි. දැන් බලන්න වොක්ස්වැගන් දැන් මෙහෙමනේ බැලූ බැල්මට අකුරු වලින් අර නොදන්න මිනිස්සු ගොනාටන්දනවද? මිනිස්සු මොඩියෝ කියලා හිතනවද? ඈ අකුරු විචාර මොනවද මේ ඔක්කොම විචාරණේ කරන්නේ? වොක්ස්වැගන් සමාගම කෙසේ වුණත් දැන් වෙනම ආයතනයක් බිහි වෙලා තිබෙන්නේ. එතකොට මේ කුලියාපිටිය එදා උත්සවේ පාත්වන අවස්ථාවේ ජර්මානු රාජතාන්ත්‍රිකයන් කවුද සහභාගී වුණේ කියන්න නම් වශයෙන් හෙළි කරන්න කියන්නේ. කවුද සහභාගී වුණේ? ඉතින් මේ වගේ මහා පරිමාණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඇති කරනවා නම් වොක්ස්වැගන් වගේ සමාගමක් නියෝජිතෙක් එන්නේ නැද්ද? මේ පළවෙනි ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට මෙහෙම ලැබෙන අවසානීය දුවේ මොකද්ද? වෙන අහිංසක මිනිස්සෙක් වාහන කොටස් ගෙන්නල එකලස් කරොත් උදලගෙන ගිල්ල දානවා හිරේ. අවසානයේදී වාහන එකලස් කරනවා නීතිය භාවිතා කරගෙන නීත්‍යානුකූල ක්‍රමවේදයකට. හොඳයි මේ රංග මහත්මයා දැන් මේ එක පැත්තකින් වොක්ස්වැගන් සමාගමේ ඉතිහාසයේ ආදි කාරණා තියෙනවා. දැන් අපි දන්නවා දකුණු කොරියාවේ යම් වාහන ප්‍රමාණයක තහංචියක් ආවා වාහන ආනයනය කිරීම තනක වාහනයක් ටැක්ස් නැතුව රිලීස් කරනවා. ඔව් දැන් අපිට කිව්වා ඉස්සර ලම්බෝගිනිස් ආවා කියලා. දැන් ඒ ලම්බෝගිනිස් අත්නම් කොටගත් එක අපි දැක්කේ නැහැ. ඉස්සර කිව්වා වාහන ටැක්ස් නැතුව එවනවා කියලා. දැන් අද බලන්න දැන් සාමාන්‍යයෙන් එයාපෝට් ටැක්සි ඉඳලා කිසි දෙයක් පිළිවෙලට වෙන්නේ නැහැ. එයාපෝට් එක එළියට ආපු මිනිස්සුන්ට දකින්න පුළුවන් දිගින් දිගට තියන්නේ එයාපෝට් ටැක්සි ආපුට හතර පහක්. එතන ටැක්සි දුවන මිනිහා කියනවා අපිට මේ රස්සාව කරන්න බෑ. ඒ ඉන්න ඇමතිතුමාලා තමයි මේ ටැක්සි 150ක් දුවන්නේ. අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඒ තරම් ඉස්සරහා මේ රජය ඇඟිලි දික් කරානේ අනිත් රජයට. ඒකෙන් ඇඟිලි රවට්ටනවා කිව්වා. ඇඟිලි තුනක් මේක ලං වනේ පෙන්නුවේ. මේම අද්දික් කරනකොට ඔයාට එක ඇඟිලි ඇෙන්නේ. එකක් ආසට යනවා. අනිත් තුනම එන්නේ මේ රජයට අද දැන් තුනක් ඇවිලා. අනිත් රජයට ඉස්සර හිටපු රජයට තියෙන එකයි මේ ගන්න තුනක් ඇවිලා. අද එනකන් මොන සම්බන්ධතාවයක් කරලා තියෙනවා? අද එනකන් මට කියද එක 20 මිලියන් 50 මිලියන් වර්ගම් කරා කියලා එක්කෙනෙක් අතර කොට ගත්තා කියලා. වොක්ස්වැගන් සමාගම වෙනුවට යම් සමාගමක් ලංකාවට එනවා නම් ඒක දෙවන්ත සමාගමක් වෙන්න ඕනේ. ඔබ දන්නා විදිහට මේක විශාල සමාගමක්ද මේ වෙස්ටර්න් ඔටෝමොබයිල්? මේක විශාල සමාගමක් නෙවෙයි. ඇත්තට බලන්න ඉස්සර කිව්වනේ ඉස්සර රජෙන් කියන මේ මැක්‍රෝද කියලා එකක් කියලා කිව්ව ටැක්ස් කියවන කට්ටියත් කියන. එතකොට පාර්ලිමේන්තු එකෙන් ඕ කතා කරපු කතාවල් බලන්නකෝ මේ. එතකොට UMB විපක්ෂයේ හිටියේ අපිත් එක්ක විපක්ෂයේ හිටියේ. එද ඒ විපක්ෂයේ ඉන්නකොට කතා කරපු දේවල් බලන්නකෝ මේ මොනවද මේ ගේන්නේ මේක හම්බ කරන්න බලන්නේ හොරකම් කරන්න බලන්න. ඒකනේ දැන් වෙන්නේ. දැන් අනිත් එක මේ බලන්න දැන් මෙතන ඔළුව වෙනස් වෙලා තියෙනවා. දැන් බලන්න මම ලාස්ට් දවස් දාපු ඇඳුම නෙවෙයි අද දාන්නේ. අද දාන්නේ වෙන ඇඳුමක්. ඒ වගේ තමයි මේ රජය වෙනස් වුණාට දවස ප්‍රෝග්‍රෑම් එකේ මේ හොර ව්‍යාපාරික ව්‍යාපාර කරගෙන යනවා. දවස ප්‍රෝග්‍රෑම් එකේ යනවා. හරිද? ඒ දවස ප්‍රෝග්‍රෑම් වාගේ තමයි මේ දැන් නොවල් සල්වනායි මිස්රා UMP හිටපු ටේෂර. ඒකට පස්සේ මහින්ද රාජපක්ෂ වර්තමාන ඒ කාලේ ජනාධිපතිතුමා වෙලා ඉන්නකොට ඒ රජයේ කොහෙද ජනාධිපතිතුමා ගියොත් එහත් එක ගිය තමයි නොවල් සල්වනායි. අද මේ රජය ආපස්සෙත් වෙනදන එක දවසම දැක්කා බලවත් එසලපි ඇමැතිය කෙනෙක්ට. බලවත් එසලපි ඇමැතිය කෙනෙක්ට ඇවිල්ලා කියනවා දැන් ඉන්නේ ඇමැතිය. දැන් ඉන්නේ ඇමැති. ඉස්සරහා රජයේ හිටපු නියෝජ්‍ය ඇමැති දැන් ඉන්නේ ඇමැතිට ඇවිල්ලා නොවල් සල්වනායි වෙලා කියනවා මේ ඔයාගේ මිනිස්ට්‍රි එකෙන් මම කිව්වා මේ කරන්න කියලා. ඒක කරන්න නැත්නම් මම ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක් කියලා කරගන්නම්. ඔබට පුළුවන් නම් කරන්න මේ කොරියාත් එක්ක. ඔයා කරනවා නම් කරන්න කොරියාත් එක්ක. ඔයාට කොරියාත් එක්ක කරගන්න බැරි නම් කියන මම කරගන්න කියලා. කැබිනට් මිනිස්ටර් මේක ලිසන් කරගෙන ඉන්නවා. ඒක අසරණ වෙලා ඉන්නවා. අසරණ වෙලා ඉන්නවා.
Ada ewaknya katanya atenang kau dekat dong. Aiy inside dealing kita atenang kau dekat dong. Ada mana kerja dia? Inside dealing kita mana kerja dia? Sok mak kita kocir betul ada? Mana kerja dia? Mukut kerja dia. Hendai. Then Volkswagen samagam Benuat ina Western Automobile samagam Afrika awe dapur busra batahir Afrika awe Ghana. Ini apa nih samagam? Samaan ini Ghana kan ini tamu dupat raja. Dupat itu kan? Tourism yang aku dekino South Africa and Ghana. Yana kau tetapi warning yang ada no American tanah di American embassy keng British embassy keng, ogolang yana kau tetap watch kau teliti tarang yang depa, yana wanang kamera watch okom hotel keng tiel yang de, par yana kau tetap ogolang kamera watch ni sa ogolang wedi tiel tarang yang de puluang kila, nivedanya dalat yana wa, karena kala satu balan yana wanang yang de, namut memang yana wanang kamera arang yang de depa. Mee watch orang yang dapat apa iPhone orang yang dapat laksa ada iPhone itu orang yang dapat laksa iPhone ini umla orang dapat pulang kira dah lalat iya. Dek, mehonda mana? Dek, api hemo rata kini tamai api dengan ayo jinak kian ada. Iting, ini kapan Sri? Apa itu baru mana dek? Apa ini? Dek, api Sri Lanka api ini ye pereda api dah handle bunuh sidui mana ini? Parlimen tu eh, anu paksaan ayo jinak kena mantu baru panas sata dene kute. Kalbadu prameda wahana mila di kan? Karena kalbadu prameda itu kute wahana mene kuliah te labaga ni mete samaga making labaga no. Ini samakan ini wakam, kira tak? Muka tak? Billion, dan nanti pun ni ni, bukuma, aduh, wakam aktif samagama. Itu sebagai podi samagama bihikar la, eh samagama itu waraprasad sial la di la, wasila bahdi rakam wedya katana yan ni, ini mekana vala tiennah punci samagama tiennah kami api helikan ni sami, awa mading helikan ni sah, dan rata saman jantan awa dengar ni ni. Ini tak ada. Tisnamaya kita. Jawa game, didas pahalai dolar beli ni tis dekat adu hilah. Ikan ni sahina. Sangwara dene, weminya ni bawa main pain ati. Jadi, ekan ni sa, then mata pain pasti megai. Ayi, rata rajinai kyo, then apidan rata pahalai ni purwesia sa, dewi ni purwesia. Apidan, then dewi ni purwesia ni, pahalai ni purwesia dia balangi. Itulah dewi ni purwesia dia balangi. Nampu parlimen tu ni ojek ni kan, oh. Itu kota, even ni purwesia, mea karen rata janata awa nomagi awa na karen ti amyam prakash kirimat ek. Anda kira itu ni bishwasnya orang kalau ini. Bishwasnya, aturkan orang malay. Dengan sama aneh, apa Lanka apa, Sri Lanka kira kira ni. Tuh Sri Lanka private limited kira kira ni. Aiy, dengan boxer kira kira ni, ada higher tapi ni nantang. Api dengan Sri Lanka private limited. Oh, itu awasan. Nantang. Nenek, ni nama ni. Ratak nama apa? Eger tiennu aneh. Hah? Dengan ratak kira, mana ratak teka asangkara ana? Ika keruan itu. Nanti ratak gila Volkswagen kan company itu asangkarno. Ika Lanka beraja ika ini dia darangi ya nanti. Ika sovereignty fold kiri lagi. Ika mana nado dahana pernah jahat yang dera usaha ini. Namun ada api Volkswagen company itu orang yatta bela Sri Lanka private limited kira tu main beli dia ni. Ini matte matte Lanka berate bela dia main matte matte. Malah tiap udah bela. Four city ke bahanwa juga, ekah patang katta. Harusnya, hamban tu tera warai kelihatan. Dengan 15 acres land dekat dina. Harusnya, ekah tera original anak tu kah danne. Harusnya warai amati. Visi warai amati danne. Namun, center bank issue kan kita, mama tu mah visi warai amati. Eni sa, mama kiwa order. Ekah tak, sa tamang tak suit tak dah anda. Hundai, anit minus itu dah anda bay. Ekre, deng, oya tai dah anda kota, okuma dah anda dawasa tai. Wajah dahan ni tu, ani tokuma dahan ni. Ini tidak banyak malam ini rata ni tiada. Then central bank issue yang kira, mama visi baru ayat itu, ini sa, mama kira, eh 1 billion kira tak makan, 20 billion kan dekir. Namun, fourth yang ini, Arjuna tu kan dahan datang, Arjuna tu kan gay, ayah, me, sapaabadi me, fourth yang, ini tu mah dahan datang, mana kira kira asing kerana. Eh, bagaimana?
දේශපාලනේ යථාර්ථය දවතාර්ථය දවස අපි විරාමයට පෙර සාකච්ඡා කරමු හිටියේ මේ පාර්ලිමේන්තුව පිළිබඳව දැන් අගමැතිතුමා පාර්ලිමේන්තුවට මෙහෙම යම් යම් කරුණු ප්‍රකාශ කළා මේ අසත්‍ය වුණාම ඇති වෙන තත්ත්වය පිළිබඳව ඔබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්නේ දැන් ගරු අගමැතිතුමාට විරුද්ධව යම් විදිහක චෝදනාවක් එල්ල වෙන්න බැරිද චෝදනාවක් එල්ලන්න පුළුවන් අද එල්ලුණාට දැන් මේ රජයේ බලයේ තියෙන්නේ ඉස්සරහ තියෙන ප්‍රශ්නේ තිබ්බනේ එක දවසකට මට මතකයි මේ ඉලෙක්ට්‍රිසිටි ප්‍රශ්නයක් ආවා ඉලෙක්ට්‍රිසිටි ප්‍රශ්න ගැන කතා කරනකොට මේ දායසිරීට සුජිව සේරසිංහට කැන්ඩිඩ එකෙන් බැසල් රාජපක්ෂ ඒ කාලේට පැමිණතුමා කියනවා අපි මේ විදිහට තමයි හැසිරෙන්න උඹලා ඕන විදිහට උඹලා හැසිරපන් කියලා හොඳයි තර්ජනේ වගේ කිව්වා මේ අතර මේ දුරකතනේ ඔස්සේ හදිසි දුරකතන මතුමක් ආපු බව අපි සඳහන් කරනවා විශේෂයෙන්ම උළුපනේ පූජ්‍ය උළුපනේ සුමංගන හිමියන් දුරකතනේ ඔස්සේ සම්බන්ධ වෙන බව සඳහන් කරන අපේ නිෂ්පාදක කණ්ඩායම ස්වාමීන් වහන්සේ ආයිබෝන් හඳුරන්නේ ආයිබෝන් ආයිබෝන් පනේ තුමංගල හඳුරෝ සභාපති දූෂණ විරෝධී පෙරමුණ මම මේ සංවාදයේ දිහා ඔබ ඉදිරිපත් කරන කරුණ දිහා බලාගෙන ආගෙන හිටියා ඇත්තෙන්ම ඇති වෙලා තියෙන තත්ත්වය අතිශය කනගාටුදායකයි මේ රටේ නායකයෝ රටේ ජනතාව කොයිතරම් මෝඩද කියලා හිතාගෙන වෙන්නේ නැති මම හිතන්නේ මෙවැනි රැවටිලි සහගත ක්‍රියාවන් ප්‍රසිද්ධියේ සිද්ධ කරන්නේ විශේෂයෙන්ම පුනපුනා ඔක්ටගන් කර්මාන්තශාලාවක් පිළිබඳව ප්‍රකාශ කරලා ජනතාවගේ ඇහැට වැලි ගහලා දැන් තමන්ට මේ තමන් කරපු බොරුව දැන් එළිදරව් වෙලා පැවතිනවා පැය 24ක් යන්නටත් මත්තේ ඉතින් මේ හැම සෙල්ලමක්ම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛව මේ කණ්ඩායම සිද්ධ කරන්නේ වෙන කාරණාවක් හින්දා නෙවෙයි වැඳුම් කර වංචාව සිද්ධ කරපු වෙලාවේ තමන්ගේ ගජ මිතුරන්ව ආරක්ෂා කරගන්නට මේ වංචාකාරී ක්‍රියාපිළිවෙතම තමයි මේ පාලකයෝ අග්‍රාමාත්‍යවරයා ප්‍රධානම මේ කණ්ඩායම කරගෙන ගියේ. ඉතින් ඒ දිගුවක් හැටියට තමයි අපි ඊයේ සිද්ධ වෙච්ච මේ රටතම වංචාකාරී ක්‍රියාව දකින්නේ. ඒ නිසා ඇත්තෙන්ම අපි අරේ මෙවැනි වංචාකාරී ක්‍රියාවන් අරේ හෙලා දකිනවා. මේ රටේ මිනිස්සු අර්මාන්ත ශාලා ඉල්ලලා රැකියා ඉල්ලගෙන මහපාරේ මේ වෙලපාලි ගිහිල්ලා ආණ්ඩු පෙරළුවේ නැහැ. අතේ ජනතාව පැහැදිලි ජනමරමක් දුන්නේ වරුන්ට වංචාකාරයන්ට දඬුවම් දෙන්න. ඊතිහාමරට පමුණුවන්. අද ඒ වෙනුවෙන් පොරොන්දු දීලා ආපු යහපාලන ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. වරුන් අල්ලන එකට අසමත් වෙනවා වගේම ඒක විවේචනය කරපු ඒ කාරණාවට ආදර්ශයෙන් තමන් හොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ කියන ආදර්ශයවත් දෙන්න අසමත් වෙලා තියෙනවා කියන කාරණාව තමයි මේ ඊයේ සිදු කරපු මහා වංචන ක්‍රියාවෙන් පැහැදිලි වෙන කාරණාව. හොඳයි, උන්වහන්සේට নমস্কার පූර්වක ස්තුතිය පුත කරන්න කැමති. රංගමාත්ම අපි කතා කරමින් හිටියේ මේ අතීත සිදුවීමක් පිළිබඳව. ඒක තමයි ස්වාමිවංශ කියපු එකෙන් වැදගත් කතාව. අද එක බොරුවක් කියලා ඒ බොරුව වෙනුවෙන් තව බොරුවක් කියලා ඒ බොරුව වහන්න තව බොරුවක් කියාගෙන ඉන්නකොට පාර්ලිමේන්තුවත් එළිය ජනතාවත් පාර්ලිමේන්තු මන්ත්‍රීලත් කටවාගෙන ඉන්නකොට ඒ ඉබේම දැන් අපි පොඩි නෑ ඒවනට දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරු විතර කියන්නේ ආණ්ඩුව නියෝජනක ඇමතිවරු ඕන ප්‍රශ්නකට උත්තර දෙනවා කතා කරනවා උන්ට නිදහස තියෙනවා නේ නෑ කොහෙද උත්තර දෙන්නේ ජනතාව වෙනුවෙන් උත්තර දෙන්න ඇමතිවරු ප්‍රවෘත්ති සාකච්ඡා කරනවා අද හොඳම උදාහරණේ ඉතින් ප්‍රශ්න මලින් සමරවික්‍රම ඇමතුමාලා රවි කණ්ණානායක මහත්මයාලා නිමල් සිරිපාල ඇමතුමාලා මේ ආණ්ඩුවේ ඇමතිවරු ප්‍රවෘත්ති සාකච්ඡා කරනවා මාධ්‍ය ඔස්සේ රටේ ජනතාවට තොරතුරු දෙන්න මාධ්‍යෙන් ප්‍රශ්න අහනකොට ජනතාව වෙනුවෙන් නැගිටලා යනවා ජනතාව රවටලා ඕගලා ඕන එක ප්‍රශ්න කරන්න මට ඕන එක මොනා කරන්නේ
හරිද? ඕගොල්ලෝ ඕන එකක් උගලන් කරන්න. නමුත් මේමනේ දැන් අද ඇත්තට බලන්න ඉස්සරහා හිටපු රජයේ ඒ වගේ ප්‍රශ්න තිබ්බනේ. ඒ නිසානේ රජය වෙනස් වුනේ. හරියට අපිට කියන්න බෑ. හැමදාම ඒ රජය කරා. දැන් බලන්න උදාහරණ වශයෙන් කිව්වොත් නිවල් කප්‍රල් කරා කියලා සෙන්ට්‍රල් බැංක එකක අපිට කියන්න බෑනේ. හරිද? ඒ නිවල් කප්‍රල් කරපු නිසා තමයි නිවල් කප්‍රල් අයින් කරේ. දැන් ඔබලා හොඳ දැනකට ආවා. ඒ අතරේ අපේ නිෂ්පාදක කණ්ඩායම කියනවා වසන සමරසිංහ මහතා දුරකථන ඔස්සේ සම්බන්ධයෙන් සිටින බව. එතුමා විශේෂයෙන්ම ඔබ ඔය කියපු කාරණා ගැන සෑහෙන කෑ ගැහුව හඬ නැගුව කෙනෙක්නේ. අපි එතුමට අවස්ථාව දෙමු. මොකක්ද එතුමට කියන්න තියෙන්නේ? ඒක හොඳට මානසික වුණා. ආයුබෝවන් සමරසිංහ මහත්මයා. ආයුබෝවන්. අපේ රටේ රාජ්‍ය නායකයෙකු තුලා ලෝකයක් රවට්ටන ආකාරය තමයි මට හිතෙන්නේ අපි මේ සිද්ධියෙන් මේ ඉගෙන ගන්න පාඩම. මොකද මේ වෙනකොට ඔබ මේ කතා කරන මාතෘකාව අපේ රටේ සංවාදයක් බවට පත් වෙලා තිබෙන පහුගිය කාලේ මේ වොක්ස්වැගන් කර්මාන්තශාලා වෙන්නේ නැහැ කියලා. දැන් වෙනකොට මේ හොයන් තියෙනවා මේ ආයතනය එහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් ලංකාවේ කරන එකඟතාවයක් නැහැ මේ සබ්සිඩි එකක්ද වෙන්නත් පුළුවන් ඒගොල්ලෝ එහෙම එකක් දන්නේත් නැහැ කියලා. එම එකක් ඇත්තට එහෙම දන්නවා නම් අදුම ගන්න ජර්මන් තානාපතිවරයවත් වුන් වෙනුවෙන් ඒ රටේ කර්මාන්තයක් ඒ රටේ සමාගමක් නිසා මෙහෙ තේවනවා. දැන් වෙනකොට හොයාන තියෙනවා අප්‍රිකාවේ ලියාපදිංචි වෙච්ච සමාගමක් කියලා මේ අදාළ සමාගම. අප්‍රිකාවේදී වාහන ගෙන්වීමට ලියාපදිංචි වෙන ලද මේ ඔටෝමොබයිල් අප්‍රිකාවේ ගානාව ලියාපදිංචි සමාගමක් හැටියට තමයි මේ සමාගම දැනට හඳුනන් තියෙන්නේ. ඒ නිසා හරි පැහැදිලි අනිල් වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රී පාර්ශ්වයන මහත්තයයි දෙන්නම එකතු වෙලා මේ රටේ ජනතාව ගොනාට අන්දන්න හදන එක තමයි අපි එකම රැස්සේ. කර්මාන්තයක් පටන් ගන්න නම් ඒක කමක් නැහැ. ඒක කියලා පටන් ගන්න ඕනේ. මේක කාර්ය කළස් කරන ආයතනයක්. මේක වොක්ස්වැගන් එකේ කාර් ගෙනලා තමයි කරස් කරන්නේ. නමුත් මේක වොක්ස්වැගන් නෙමෙයි කියලා කිව්වා රටම ඉවරයිනේ. පැහැදිලි. වොක්ස්වැගන් වොක්ස්වැගන් කියන්නේ ඇවිල්ලා අවසානයේ මේ වොක්ස්වැගන් එකෙන් කාර් ගෙන්නන ආරණ කරුවෙක් විසින් කාර් ගෙනල්ල එකලස් කරන කර්මාන්තයක් පටන් ගන්න තමයි හදන්නේ. ඒ නිසා මෙහෙම රටවල් රවට්ටන්න හොඳ නැහැ. ජනතාව රවට්ටන්න හොඳ නැහැ. හොඳයි. එක පැත්තකින් රටවල් රවට්ටන්න හොඳ නැහැ. ඒ වගේම රටවල් එක්ක විහිළු කරන්නත් හොඳ නැහැ ජන මතයත් එක්ක. මේනි සමන් අහන්නේ. දැන් අපි දන්නවා මහ බැංකු බැඳුම් කර සිද්ධිය. බැඳුම් කර සිද්ධියේදී රටේ ජනතාවට අවස්ථා කීපයකදී කාරණා ගණනාවක් කිව්වා. අවසානයේදී වෙනත් කාරණා ගණනාවක් අපිට කෝප් කමිටුවේදී එළි වුණා. අද මොකද කියන්නේ මේ දෙකම එකට තැලකෝ. මම ඒකනේ කිව්වේ කෝප් කමිටි එකෙන් ලොකුවට අපි කතා කරාට කෝප් එකත් මැනිපුලේට් කරානේ. ඒක මම එදා ඉඳලා මතවාදයක් කියන්නේ. දැන් හඳුන් හෙති කියනවා උදයපාන්දර දෙකේ එනකන් ඩොක්ටර් හර්ෂදී සිල්වා යත් එක ඉඳලා දෙන්නම එකතු වෙලා කරේ කියලා. මම අහන්නේ ඔයත් පාර්ලිමේන්තු එකේ හිටියා වාර්තා කරා රිපෝර්ට් විදිහට හිටියා. ඔයා හිටියා. එක දවස හරි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් හයෙන් පස්සේ පාර්ලිමේන්තු එක ඇරිලා එකලා ඩිස්කස් කරාද? සුනාමිය ආපු දවස හරි. එක වචනකින් උත්තරේ දෙන්න. නෑ නෑ. හරි. නෑ නෑ. ඒ වගේ කඩටි අද ඇවිල්ලා අද මම අවුරුදු පහක් පාර්ලිමේන්තු හිටියා. එක දවස පහ එනකොට ඕනේ නැහැ හය එනකොට ඕනේ අපි 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 දැකලා තියෙනවා ජනතාවගේ මන්ත්‍රීවරු සභාව ඇතුලේ නිදා ගන්නවා දැන් මේ වෙනම ප්‍රශ්න කරනවා දැකලා නැහැ ඒ වගේම ජනවාරි 24 බැංකු බැඳුම් කර සිද්ධිය ගැන විවාදය පැවැත්වෙනවා ජනතාවට ලබා දෙන මේ අවස්ථාව ශ්‍රීපාල් ඒ වගේම ශ්‍රීලංකා මහත්මයා මේ ගැන තීරණයක් ගන්න අපි ඔබට ලබා දෙන අවස්ථාව ඒ තීරණය අරගන්න එහෙමනම් අපි අද වැඩසටහනින් සමු ගන්නවා හමු යමු ඉදිරියේදී අලුත් දේශපාලන තත්ත්වයන් සමග සාකච්ඡා කිරීමට දරුවන්ට මේ ණය බාර ගෙවන්න උවමනා නැහැ. මේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ කුලියා පිටියේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ඇතිකල්ලා කියලා මම කියන්න කැමතියි. දැනට වොක්ස්වැගන් සමාගමේ දැනට තියෙන අලුත් සභාපතිවරයා මේ මොකද්ද වෙන්නේ කියලා ආදායම් වියදම් ආයෝජන හැම එකම පරීක්ෂා කරගන්න නිසා ඒක ටිකක් ප්‍රමාද වෙයි කිව්වා. ඒත් මූලික ආයෝජනය සෙනොක් සමාගමෙන් දාන්න ඊට පස්සේ එයා එනවා කියලා. ලැජ්ජයි.